අපේ රාජපක්ෂ මහත්තයා තරම් අහිංසකෙක් මේ ලෝකෙම නෑ. කතා කරන්න ඉතාමත් මෘදු භාෂාවෙන්, තරහ යන්නේ නෑ, හිනා වෙනවා. මම දැක්ක අහනවා, කවුද අහනවා, ඔබතුමා නපුරුයි කියලා කට්ටිය කියනවා කියලා. මොකද කියන්නේ? නෑ එහෙම නපුරු නෑ, මම හරිම අහිංසකයි. මගේ අයියාගෙන් අහලා බලන්න, හිටියේ පවුලේ හිටපු අහිංසකම පුද්ගලයා මම කියලා. එතකොට අයියාත් කියනවා, ඔව් අපේ ආම්තුරේ මූ තමයි හිටියේ අහිංසකයා පවුලේ. දැන් මේක ඇත්තටම නාඩගම් පවුලක් කරන බලු වැඩ ඔක්කොම කරා. මොකද අහිංසක ගෝඨාභය රාජපක්ෂගේ මොකද රට රදින ආදරේ? මම විනාඩි දෙකයි තව කතා කරන්නේ. මොකද මුගේ රට රදින ආදරේ? මහින්ද රාජපක්ෂ ගන්න සුනාමි මිලියන 80ක් හොරා කෑවා. ඒක පැමිණිල්ල කරන්න කියලා තව ටින් අර කබීර් රෂින් මැතුමා ඌ ඇතුලේ පැමිණිල්ල කරපු එක. පුදුම රටක් මේක. ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ඕන විදිහට හදාගත්තා. ඒකාධිපති නායක මේ ලෝකේ එක බලු වැඩයි කරේ. පකිස්තානයේ අගමිනිසුරු අයින් කරා. චිලි රටේ විරුද්ධ පක්ෂයක හිරේ දැම්මා. මුගාබේ සිම්බාබ්වේ තමගේ දුර කාලේ දික් කරගත්තා. මේ හොරු තක්කඩි එකයි කරේ අපේ හාමුදුරනේ. රාජපක්ෂ මොන්ටික මේ තුනම කරා. අගමිනිසුරු අයින් කරා බණ්ඩාරනායක. විරුද්ධ පක්ෂයේ සරත්වංශක මහත්තයා දෙන්න අපුඩියක් අපිට නිදහස් දුන්න පුද්ගලයා. එහෙම දක්ෂයෙන් නම් ගෝඨාභයට බාර ගන්න තිබුණේ හමුදාව ඇවිල්ලා. ඇයි සරත්වංශකට දුන්නේ? පැනලා ගියපු එක. ඊට පස්සේ දුන්න සරත්වංශක මහත්තයා දක්ෂයා. එයින්ද යුද්ධ කරේ එතුමා. පස්සේ කේක් එක බෙදා ගන්නවා. වැරද්දක් වුණොත් සරත්වංශේක, හොඳක් වුණොත් රාජපක්ෂලා. එයින්ද සහෝදරනි, ඔබතුමාලා බලන්න මුංගේ උඩ ඉඳන් ගත්තොත් හොරු මංකොල්ලකාර මිනිමරුව. මම මේ කතා කරන්නේ UMP කාරයන්ට නෙමෙයි. මම කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාස්පෝට්ටුවේ. ඔබතුමාලාගේ හදවත රට්ටු කරලා බලන්න. තමන්ගේ දුව දූෂණය වෙලා නැතුව ඇති අද? තමන්ගේ දරුවා මරලා නැතුව ඇති අද? හැබැයි මේක තමන්ගේ කෙට වුණොත් තමයි මේකේ දුක දැනෙන්නේ. තමන්ගේ ආට වෙනකම් මේකේ දුක දැනෙන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංග මැරුව අපේ නෙවෙනේ, අපේ සහෝදරෙක් නෙමෙයි. කමක් නැහැ. උලෙන් ඇනලා මැරුවේ. ඇයි මැරුවේ? ගෝඨාභයගේ මිග් ගනුදෙනු එලි කරන්න කියපු හින්දා. පාර මැද දඬුවම් කරේ අනිත්‍යුන්ට පේන්න තොපි අපිට විරුද්ධව ලිව්වොත් මොකද ගෝඨාභය කියන්නේ? අපිට විරුද්ධව ලියලා හිතන්න එපා වාහනේ එලවගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒතර ගෝඨාභයෙන් අහනවා, ලසන්ත ඇයි මැරුවේ? ගෝඨාභයට තරහ යනවා. කවුද යකෝ ලසන්ත? ලසන්ත තව එකෙක් විතරයි. එක මාධ්‍ය වේදිකෙක් විතරයි. මොකද වෙන්නේ මැරුණාම? දැන් තමන් මැරුවේ නැත්නම් ඇයි තද වෙන්නේ? එහෙනම් සහෝදරනි, මහින්ද රාජපක්ෂ සුනාමි හොර කෑවා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන ඇදුව, අම්මගේ රෙද්ද තැම්පත් කළා දිනවා දැන් ඒකේ. මේ අවුරුදු 30කට 40කට කලින් අම්මා ඇඳපු චීත්තයක් අම්මගේ රෙද්ද තැම්පත් කළා ඒකේ. ලක්ෂ 1100යි. දැන් මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකද රට ආදරේ? ඊට පස්සේ මිග් ගනුදෙනුව ඩොලර් මිලියන 7යි ප්ලේන් එක 14ක් ගෙව්වා. ප්ලේන් 7කට. ගාන කොහමද? ඊට පස්සේ නිස්සංග සේනාධිපතිගේ බිලියන 30යි. එවන් ගාඩ් එකේ හමුදාවට යන්න තිබ්බු ලාභය. දැන් මේකද රට ආදරේ කියලා කියන්නේ? ඊට පස්සේ බැසිල් 10% මල්වානේ ගෙදර. මේවා අහුනේම විතරයි. තව තියෙනවා හැංගුණු ගොඩක්. දැන් හොයනවලු BOI කම්පනියක් ඩුබායි ඉඳලා චන්දට ඩොලර් මිලියන 6ක් ගේන්න. හොල හොරගම් කරපු සල්ලි. ඊට පස්සේ එනවා නාමල්. ක්‍රිස් ගනුදෙනුව මිලියන 400යි. හොරෙන් නීතිජවරයෙක් බවට පත් වුණා. ඊට පස්සේ එනවා දෙවැනි එක. CSN නාලිකාව ලක්ෂ 5000යි. කොහෙන්ද? ව්‍යාපාරයක් නැහැ, තාතර ව්‍යාපාරයක් නැහැ. ලංකාවේ ඉන්න පෝසත්ම පවුල. මේ කාලකන්නිකමට මුන්ට රජ්ජුරුව කියලා මුන්ට වඳින්න මේ රටේ අපේ වහල්භාවයේ තවත් තියෙනවද මේ රටේ? පෘතුගීසින් ලන්දේසින්ට අපි ඉංග්‍රීසින්ට යට වෙලා වහල් වෙලා හිටියා. තවත් මුන්ගේ වහල්, සමාරුන්ගේ වහල් ඒ මානසිකත්වය තාම අතාරින්න බෑ. රාජපක්ෂලා දනගාල වඳින්න ඕනේ අපේම නෑ. කිරියල මහත්තයා දැක්කොත් කොහොමද අංකල් කියලා කතා කරන්නේ? මගේ තාත්තගේ යාළුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කොත් කොහොමද හවුස්සර් කියලා කතා කරන්නේ? කෙලින් ඔළුව අපේ. කිරියල මහත්තයා නමන්නෙත් නෑ, මම නමන්නෙත් නෑ, අපිට නමන්න උගන්ලත් නෑ. ඒයින්ද උන්ගේ උන් බිම දිගා වෙලා වඳින්නේ රාජපක්ෂලාට. වැන්දේ නැත්තම් තනතුරක් ගන්න බෑ. එකෙට්ට වැඳලා බෑ. මහින්දට වැඳාම ගෝටා ඉන්න ඌට වඳින්න ඕන, ඌට වැඳලා පස්සේ බැසිල් ඉන්න ඌට වඳින්න ඕනේ. ඊට පස්සේ උගේ පුතු ඉන්නවා, නාමාට වඳින්න ඕනේ, යෝස්ට වඳින්න ඕනේ, චිචිද චුචුද මොකද ඌටත් වඳින්න ඕනේ, උන්ගේ බල්ලොන්ටත් වඳින්න ඕනේ. එයින්ද මේ ඒ මානසිකට්ටර මට හිතා ගන්න බැ මේ රටේ සමහර මිනිස්සු ඉන්නවා. එයින්ද සහෝදරනි, සදිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ පන්සිල් පද පහම රකින්න මිනිස්සේ ගහන්න අප්පුඩියක්. දැන් මම නම් රකින්නේ නැහැ පහම. මට ඉන්දර ඉట్లా කැඩනවා අපේ හැමදෙන්න දෙක එකක් දෙකක් බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි සදිත් මහත්තයා කියන්නේ ওই පන්සිල් පහම හරියටම නිකන්වත් බොරුවක් කියන්නේ. නිකන්වත් නිකන් කිසිම නරක වැඩක් නොකරන පුද්ගලෙ. අන්න එහෙම නායකයෙක් අපිට ඕන කරන්නේ. වැඩ කරනවා, මහන්සි වෙනවා, අනිත් වැඩ කර මිනිසුන්ට වැඩ කරන්න සහයෝගය දෙනවා.
ගෙවල් හැදුවා, පන්සල් හැදුවා, දාගැබ් හැදුවා, විහාර හැදුවා, දහම් පාසල් හැදුවා මේ පොඩි කාලය තුල. එහෙනම් සහෝදරනි, බලන්න එතුමත් එක්ක ඉන්න කණ්ඩායම කිරියල්ල මේ පැත්තෙන්, මේ පැත්තෙන් හලීම්, මේ පැත්තෙන් මහන්ද දිසානායක, ලකි, සුජීව සේනසිංහ, හරින් ෆර්නෑන්ඩෝ, බුද්ධික පතිරණ, රන්දිම් මද්දුම් බණ්ඩාර, රවි සමරවීර, තලත අතුකෝරල, චන්දානි බණ්ඩාර, අජිත් පෙරරා, හර්ෂ සිල්වා, ඉරාන් කට ඇරලා අපිට ආදරෙන් කියන්න පුළුවන් නම් ටික ඔක්කොම හොඳ නායකයෝ. දැන් එයා පැත්තේ ගන්න ගහන්න අප්පුඩියක් අපේ නායකින්ට. දැන් අපේත් නරක බිත්තරයක් දෙකක් තියෙනවා, නෑ කියන්නේ නෑ, කුණු විච් එකක් දෙකක් තියෙනවා. ඒ ටිකත් හොදලා අරනවා මේ මැතිවරණයෙන් පස්සේ. හැබැයි උන්ගේ හොඳ බිත්තර එකයි දෙකයි තියෙන්නේ. දැන් ගන්න උන්ගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ 72යි, මහින්ද රාජපක්ෂ 75යි, චමන් රාජපක්ෂ 76යි, බැසිල් රාජපක්ෂ 71යි. හැබැයි මහින්ද රාජපක්ෂ අවුරුදු 65ක් අපේ අම්මා කෙනෙක් දැක්කොත් අනේ ආච්චි කියලා බදා ගන්න. මූට 75යි. කොණ්ඩේ කළු කරලා, රැවුල කළු කරලා, තව මොනවා කළු කරලා තියෙනවද දන්නේ නැහැ සර්වාංගේ. එහෙනම් සහෝදරනි, මේ ඉන්නේ කල් පැනිච්ච නරක් වෙච්ච කිරිපැකට අතරක්. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ කියනවා මේක අපේ අන්තිම අවස්ථාවලු. හරි, තොපේ අන්තිම අවස්ථාව මේක තමයි යකෝ. මේ ඡන්දේ උරනම ඔක්කොම පැක් කරගෙන ඇමරිකානු යටකලසමත් එක්ක පලයල්ලා. කොහොම බොරුකාරයෝ. එහෙනම් සහෝදරනි, සදිත් ප්‍රේමස මහත්තයාගේ ඉන්නේ හොඳ කණ්ඩායමක්. සදිත් ප්‍රේමස තනියෙන් නෙවෙන්නේ. තනියෙන් එතුමාට මේ වැඩේ කරන්න බෑ. දක්ෂෝ පිරිසක් ඉන්න එතුමා පිටිපස්සේ. 77 කැබිනට්ටුව නැවත නිර්මාණය වෙලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළමඳුලි ගහන්න අප්පුඩියක් ඒ කැබිනට්ටුව ඔබතුමාලා ඉදිරියේ. ජේෂ්ඨත්වයත් එක්ක තරුණ දක්ෂෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂෙ බිහි වෙලා ඉන්නවා. එහෙනම් එහා පැත්තේ එනවා චමල්, බැසිල්, ගෝඨා, මහින්ද, නාමල්, චිචි, යෝෂිත. ඊට පස්සේ එනවා ඔන්න අනිත් සෙට් එක. කවුද? ඔන්න එනවා ලොල්ලා. එහා පැත්තේ, මේ පැත්තේ එනවා. ඊට පස්සේ ඔන්න ඔක්කොම චෝදනා. ගෑනු 4යි 5යි බෝම්බ ගහලා වෙඩි තියලා උන් තමයි රාජපක්ෂලා හොඳම යාළුවෝ. ඊට පස්සේ එනවා රත්තරන්. ඊට පස්සේ එනවා කුඩු ලාංසා, කුඩු දුමින්ද. ඊට පස්සේ එනවා මොකද SB දිසානායක. ආ SB මේ ඊට පෙගානේ මොකද කියන්නේ? මහින්ද වගේ හොරෙක් දැමේ හිටපු. නේද? එහෙමයි කියන්නේ. මහින්දට බැනලා බැනලා කුණු යන්න ගෝඨාභයට බැනලා අද ඉන්නේ මේ පැතිනේ බන්දුළු ගුණවදන වයිමා. ඊට පස්සේ එනවා මොකද? වාචාලයා, වීර වංශයා. ඊට පස්සේ එනවා ගෙම්බම් පිළයා. බලන්නකෝ කණ්ඩායම. අපිරියයි බෑ රට නමක් කියන්න පුළුවන් ද පෝට්ටුගේට්ට. මුන් ගෙන්නේ අපායයි දිව්‍ය ලෝකයයි වගේ පක්ෂ දෙක අපේ. රාජපක්ෂයෙන් පටන් ගත්තා මිනි මරලා ලසන්තව මැරුවා, තදුඩින්න මැරුවා. මේ ගන්ටාර ඉස්සුවා. දැන් උන් බැඳගෙන ඉන්නේ ඒවා. එහෙනම් සහෝදරනි. එහෙනම් සහෝදර බුදුමල්ලට කියන අවසාන වශයෙන් මං කියන්නම් ගෝඨාභය රාජපක්ෂගේ මං දැක ඇඩ් එකක්. පොඩි ළමයි දැන් මේ දවස්වල හරි අහිංසකයි. උත්තර දෙන්න බෑ ප්‍රශ්න වලට අහන්න එපා. පොඩි ළමයි තියාගෙන අහනවා බබා ලොකු වුණා මොනවද වෙන්නේ කියලා. පොඩි එකා කියනවා තාත්තා වගේ අතුරු දාන් වෙනවා කියලා. එයින්ද සහෝදරනි, මිනි මරණ හොරකම් කරන රටක් ඔබතුමාලා බිහි කරන්න එපා. ඔබතුමාලට ස්වර්ණ යුගයක් ඉන්නේ. අවුරුදු 25කට පස්සේ නැවත මහවැලිය, ගම්මුදාව, ඇඟලුම් කර්මාන්තයේ ජනසවිය මේක බඩ පුරන්න අපි දෙනවා. ජනසවිය, ගම්මුදාව, ගෙවල් නැති ගහන්න අපුඩි ඔක්කොම 2025 වෙනකොට හැම එකකටම ගෙදරක් දෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. සුජීව සේන්සිංහ නිවාස අමාත්‍යා හම්බුනොත් 25 වෙනකොට දෙනවා වැඩේ. පාරවල් ටික හම්බුනොත් අවුරුදු දෙකකින් ගහනවා. එහෙම තමයි අපේ අනිත් නායකයෝ. මෙතන ඉන්න ඔක්කොම දක්ෂයෝ. එහෙනම් සහෝදරනි, ඔබතුමාලා ස්වර්ණමය තීන්දුවක් ගන්න. මේක පින්කමක් කරන්නේ. මේ රටේ අනාගතය සුරක්ෂිත කරන අපි අරිදල පාසුකම් ටික ඉවරයි. අවුරුදු 5කින් අපි මැලේසියාවට වැඩිය දිනු කරනවා මේ රට. එක chance එකක් දෙන්න. හදි ප්‍රේමදාසට දුන්නොත් ආපහු ගන්න පුළුවන්. හැබැයි රාජපක්ෂට දුන්නොත් ආපහු ගන්න බෑ. 50,000 ලක්ෂයක් මැරිලා අපේ ලේ විලෝඩෙන් තමයි අපේ හැමදුරනේ නැවත අපිට බලය ගන්න වෙන්නේ. ඒ හින්දා සියලු දෙනාම UMP එකට හම්බෙලා නැහැ අවුරුදු 25කට අවස්ථාවක්. ඒ මහවැලිය, ගම්මුදාව, ඇඟලුම් කර්මාන්තය, ඒ ආයෝජන කලාප බිහි කරන්න ඔබතුමාලා අපිට අවස්ථාව දෙන්න. එක්සත් ජාතිපක්ෂ නායකින් ජයවා, හලීම් මැතුම අපේ මගේ හොඳ යාළුවෙක්, දක්ෂ මිනිසෙක්, අහිංසකෙක්. ඒ නේතුමාට ඔබතුමාලගේ සහයෝගය දෙන්න. සදිත් ප්‍රේමදාස මැතුමාට, නුවර නායකින්ට. හරි, බොහොම ස්තුතියි.